යාල් දිවසත් එක්ක එකතු වෙලා ඔන්න අද දිනේදී අපි ඔබත් එක්ක කතා බහ කරන්නට යන්නේ සුවිශේෂී ග්‍රහයෙක්ගේ මාරු වීමක් සම්බන්ධයෙන්. ඉතින් 2022 වර්ෂයේ අප්‍රේල් මාසේ 29 වෙනිදා පෙරවරු 7:53ට ශනි කුම්භ රාශිගත වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ ශනි කුම්භ රාශියට පැමිණීමත් එක්ක සුවිශේෂී බලපෑමක් ඔබට සිදු වෙලා තියෙනවා ඔබේ ලග්නයට. ඉතින් ඒ නිසා ඒ ගැන කතා බහ කරන්නට තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඊට මාතෙන් ඔබට මතක් කරන්න ඕනේ ඔබට තියෙනවා මේ නැකත් හදා ගන්නට තියෙන අවශ්‍යතාවයන්, නිවාසේ දෝෂ මොන වගේ තත්යකද තියෙන්නේ, ඒවා කොහොමද නිවැරදි කරන්නේ, කඩන්නේ බිඳින්නේ නැතුව කරන්නේ කොහොමද, පිරමීඩ කාඩ්පතක් ලබා ගන්න කොහොමද, මැණික් වර්ග, යන්ත්‍ර වර්ග ලබා ගන්න කොහොමද, ප්‍රතිකර්ම විදිහට කරන්නේ කොහොමද කියන කරුණු කාරණා ගැටලු ගොඩක් තියෙනවානේ. ඒ සියලු දේම ඔබට කරන්නට පුළුවන් ගෙදර ඉඳන්ම කර කියා ගන්නට තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ඔන්න ඔබට ගෙදර ඉඳන් මේ කටයුතු කරගන්නට පහසුකම දැන් තියෙනවා. අපි විශේෂයෙන්ම බැලුවොත් එහෙම මේ අවස්ථාවේදී කියන්නේ පෙරවරු 7:53ට තත්කාල කේන්දරය ලග්නය පෙන්වුම් කරන්නේ වෘෂභ විදිහට, හෝරාව කටක විදිහටයි පෙන්වුම් කරන්නේ. ත්‍රිංශාංශක මීන, ද්වාදශාංශක තුලා. ඉතින් මේ ආදී ආකාරයට දෙර්කාන, ශප්තාංශක, නවාංශ කියන කරුණු කාරණාත් අපි විශේෂයෙන්ම සලකා බැලීමක් කරලා තියෙනවා. මේ පලාපල විග්‍රහය මොන වගේ වෙනවද කියන එක ඔබට ඉදිරිපත් කරද්දී. ඉතින් ශනිගේ දශාභුක්තිය තියෙන අයට මේකේ තියෙන බලපෑම ඉතාමත්ම ඉහළයි. ඉතින් එහෙම නොවන අයට මේකේ තියෙන බලපෑම අවමයි කියන කාරණයත් ඔබ විශේෂයෙන්ම අවධානයෙන් ලක් කරගෙන මේ පලාපල විග්‍රහය අහන්නට වෙනවා. තත්කාලයේදී රවි උච්චව සිටීමත්, බුධ මිත්‍රව සිටීමත්, ගුරු ශ්‍රේෂ්ඨගතව සිටීමත්, ශුක්‍ර උච්චව සිටීමත් ඉතාම යහපත් බල පිරිනමන ස්වභාවයක් ගතියක් තමයි ඔන්න පවතින්නේ ඔබට. ඉතින් ඒ නිසා ඒ ග්‍රහයන්ගේ තියෙන සුබදායි බලපෑම ඔබට අනිවාර්යයෙන්ම හිමි කරනවා. ශනි මකරේ සුවශේෂ්ඨ බලයෙන් දෙනට නැකතේ දෙවන පාදයේ තමයි ඔන්න සිටින්නේ. එතකොට ප්‍රකාශ අවස්ථාගත ශනි කුජ අධිපති හා උප අධිපති බුධ බවට පත් වෙනවා. ශනිගේ පතනය සිදුවෙන්නේ එහෙම නැත්නම් ශනිගේ වෙනස්කම සිදුවෙන්නේ මෙන්න මේ ආකාරයට තමයි. ඉතින් ඒ ගැන බලද්දී 2022 අප්‍රේල් 29 වෙනිදා පෙරවරු 7:53ට තමයි මේ ශනිගේ වෙනස් වීම ඇති කරන්නේ. ශනි කුම්භයට මූල ත්‍රිකෝණ බලයෙන් දෙනට නැකතේ තුන්වන පාදයේ තමයි වැටෙන්නේ. ඉතින් එහිදී නේත්‍රාපානී අවස්ථාවට වෙනස් වීමක් පවතිනවා. කුජ අධිපති හා උප අධිපති බුද්ධ බවට පත් වෙනවා. ඉතින් ශනිගේ මේ තත්ත්වයන්ගේ වෙනස් වීමත් අපි විශේෂයෙන්ම සලකා බලලා තමයි ඔබට අදාළ මේ පලාපල විග්‍රහය ඉදිරිපත් කරන්න. ඒ නිසා විවිධාකාරමය වෙච්ච ජ්‍යොතිෂ්‍යමය කරුණු කාරණා ගොන්නක් ඔබගේ පලාපල විග්‍රහයට ඇතුළත් කරලා ඒ අනුව ඒ විශ්ලේෂණය කරලා ඔබට ගැළපෙන අනන්‍ය ආකාරයට තමයි අපි මේ පලාපල විග්‍රහය සකස් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ විවිධ ජ්‍යොතිෂ්‍යමය විග්‍රහයන් මේ පලාපල විග්‍රහයට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඒත් එක්කම කියන්න ඕනේ මේ පලාපල ඉදිරිපත් කරද්දී මේ ලග්න හිමි වෙන්නේ මේ ලංකාවේ සිටින, එහෙම නැත්නම් මේ අපගේ තියෙන වර්ගඵලය තුළ ඉන්න පිරිසට පමණක් නොවේ, විදේශගතව ඉන්න විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඒ සියලු දෙනාටම අදාළව තමයි මේ විග්‍රහයන් ඉදිරිපත් කරන්නේ කියන කාරණයත් ඔබ විශේෂයෙන්ම දැනගන්නට අවශ්‍යතාවය තියෙනවා. ඉතින් මේ තත්ත්වයන් යටතේදී මකර රාශිය දෙවන රාශිය වූ ධනු ලග්න හිමියන්ගේ ඒ රාශියක ගැලවෙන සුබ පුවතත් ඔන්න ඇති කරනවා. ඉතින් ඒක ලග්න ඒ රාශියකින් ඉවත් වීමක් විදිහට සලකන්න පුළුවන්. ලග්න අෂ්ටම ඒ රාශියකෙන් පීඩා වින්දපු වෘෂභ ලග්න හිමියන්ගේ ඒ රාශියක ගැලවෙන සුබ පුවතත් මේ තුල ඇතුළත් වෙනවා. චන්ද්‍රයා මකර රාශිගත වෙලා හිටපු සියලුම ලග්න හිමියන්ගේ ජන්ම ඒ රාශියක සෙනසුරු නිදහස් කරන සුබ පුවතත් මේ තුල ඇතුළත් වෙනවා. චන්ද්‍රයා 8 වෙනිදාට මකර රාශියට පැමිණි සියලු ජන්මපත්‍රලාභීන් චන්ද්‍ර අෂ්ටමේ රාශියකෙන් නිදහස් වන සුබ පුවතකුත් ඔන්න පවතිනවා. ඉතින් මේ කරුණු කාරණා පිළිබඳ බලද්දී ඔබගේ උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථාන කියන කරුණු කාරණා අනුව මේ පලාපල අඩු වෙනවා, වැඩි වෙනවා, වෙනස් පලාපල ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබගේ ජන්ම පත්‍රයේ තියෙන තොරතුරු ටික අපිට තිරේ දිස්සනම් කියලා WhatsApp කරලා ඔබට මානන්නේ වෙච්ච පලාපල විග්‍රහය දැන කියා ගන්නට පුළුවන්කම තියෙනවා. දැන් අපි බලමු ඔබට කොයි ආකාරයකටද බලපෑම පවතින්නේ කියන කාරණාව. देदास विसी देखे अप्रेल मासे 29 वेनिदा पेरवरु 7:53ට මේ ශනි මාරුව අපේ මීන ලග්න හිමියන්ට කොයි තැනකට යොමු කරයිද ධනෙ පැත්තේ ලොතරැයි හා හදීසි ධන ලාභ ඇති කරන තත්වයකයි ඔන්න අපේ මීන ලග්න හිමියන්ට පෙන්වුම් කරන්නේ. ඔබ ලබාගත ණය හැම තියෙනවනේ. ඔන්න ණය සඳහා සහන ලැබෙන අතමාරු මුදල් ලැබෙන කාලයක් විදිහටත් ඔබට පෙන්වුම් කරනවා. රැකී ආරක්ෂා ගැනයි දැන් අවධානය. දීවර හෝ එහෙම නැත්නම් ජලය පොළව කැණීම ආශ්‍රිතද ඔබ රැකියාව කරන්නේ. අන්න ඒ අයට අවදානම් ඇති කරන තත්ත්වයක් තියෙන්නේ. ඉතින් මෙහෙනම් එවැනි රැකියාවක නම් ඔබ නිරත වෙන්නේ විශේෂිත අවධානය යොමු කරලා විශේෂිතවත් පිළිවෙත් අනුගමනය කරලා ඔබගේ කටයුතු කරනවා නම් වඩාත්ම සුදුසුයි කියන කාරණේ අවධාරණයෙන් යුතුව කියන්නට ඕනි. රැකියා ස්ථානයේ සමගිය ගොඩ නැගෙන තත්ත්වයක් පවතින්නේ. දැන් අපි අවධානය ගෘහ ජීවිතයේ ඔබගේ කොයි තැනට යොමු වෙයිද කියන කාරණාව. ගෘහ භාණ්ඩ මිලදී ගැනීම සඳහා යොමු වන කාලයක් විදිහටයි ඔන්න පෙන්눔 කරන්නේ. නිවසේ අයගේ මානසික සුවය වැඩි වර්ධනය වන කාලයක්. අධ්‍යාපනය ගැනයි දැන් මේ අවධානය. අධ්‍යාපන බලාපොරොත්තු ඉටුවීම කල්යන තත්ත්වයකුයි පෙන්වන්නේ. ඒත් එක්කම අධ්‍යාපන දක්වන උනන්දුව අඩුවීමක් ඔන්න පෙන්වනවා. ඉතින් එහෙනම් ඔබ විශේෂිත අවධානයන් යොමු කරලා ඒ සඳහා සුදුසු පරිදි කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් කියන කාරණේ. එහෙම නැත්නම් ඔබගේ ජන්මපත්‍ර අනුව සුදුසු ප්‍රතිකර්ම ක්‍රමවේදයන් අනුගමනය කිරීම කියන කාරණේ තාම වැදගත් වූ කාලයකයි ඔබ පසුවන්නේ. දැන් අපි අවධානය මීන ලග්න හිමි විවාහ අපේක්ෂිත ඔබ ගැනයි. විවාහ කල්යාමේ තත්ත්වයන්ට මුහුණ පාන ස්වභාවයකුයි පෙන්වන්නේ. විවාහ අපේක්ෂිතයන් රාශියක් නමුත් මුණ ගැහෙන කාලයක් විදිහටත් ඔබට කියන්නට පුළුවන්කම තියෙනවා. ඔබගේ පවතින නැකත් සකසා ගැනීම අවශ්‍යතාවයන්. ඒත් එක්කම නිවාසයේ තියෙන වාස්තු තත්ත්වය කඩන්න බිඳින්නේ නැතුව කර කියා ගන්නට තියෙන අවශ්‍යතාවය. නිවාස දෝෂය ගෙන්වාගෙන පරීක්ෂා කරන්නට තියෙන අවශ්‍යතාවය. ඉතින් ඒත් එක්කම ඔබට අවශ්‍ය වෙන සියලුම ජ්‍යොතිෂ්‍යමය දැනගැනීම්, වාස්තු විද්‍යාත්මක දැනගැනීම්, ඒ සියලු දේම ඔබට කරගන්නට පුළුවන්. මේ තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ඔබගේ අවශ්‍යතාවය යොමු කිරීම තුළ ගෙදරින්නම් මේ කටයුතු කර කියා ගන්නට පහසුකම ඔබට පවතිනවා. ඉතින් ඔබගේ ජීවිතයට ඉතාමත්ම සාර්ථකත්වයක් එකතු වෙන ඔබගේ රැකියාමය ජීවිතය, ආර්ථිකමය ජීවිතය ඉතාම සාර්ථක තැනකට යොමු කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙන ශනිගේ මාරුවක් ඔබට සිදු වෙන්නට ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම ඔබ බලාපොරොත්තු වෙන ඔබගේ පෞල් ජීවිතය, ඔබගේ අනිකුත් වපසරින් ඒ සියලු දේම භවභෝග ආදී සියලු දේම අඩුවකින් තොරව බොහොම හොඳින් ඉටු කර ගන්නට හැකි වපසරිය ගොඩනැගෙන ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනින් අපි ඔබෙන් සමුගෙන යනවා. ආයිබෝවන්.